ඉතින් හැමෝටම සුබ දවසක්. ඔන්න වෙනද වගේම අදත් ලස්සන චිත්‍රපටයක් එක්ක ඔයාලා හමු වෙන්න ආවා. මේ චිත්‍රපටය කොතරම් පෙරලියක් වුණාද කියනවා නම් බොලිවුඩයේ සුපිරි නළු රාජ්කුමාර් රාවෝගේ රංගනයෙන් මේ චිත්‍රපටයේ රීමේක් එකක්ද නිර්මාණය වුණා. ඉතින් මේ චිත්‍රපටය තමා හිට් චිත්‍රපට දාමයේ පළමු චිත්‍රපටය වන ද පර්ස් කේස්. ඉතින් හිට් දෙවන චිත්‍රපටය බලන්න කලින් අනිවාර්යයෙන්ම බැලිය යුතු චිත්‍රපටයක් තමා මේක. ඉතින් පළමු චිත්‍රපටය බලලා අමතක අයටත් නොබලපු අයටත් ඉතාම පොඩි කාලෙකින් මුළු චිත්‍රපටයම සිංහලෙන් අරන් ආවා. එහෙනම් අපි යමු චිත්‍රපටයට. මේ කතාවේ ප්‍රධාන චරිතය වික්‍රම්. වික්‍රම් කියන්නේ CID පොලිස් නිලධාරියෙක්. ඔහු හිට් යුනිට් එකේ ඉන්න ප්‍රධාන නිලධාරියෙක් වන අතර මේ හිට් කියන්නේ මිනිමැරුම් මැඩපවත්වන්න හදපු යුනිට් එකක්. වික්‍රම් කියන්නේ දක්ෂ නිලධාරියෙක් වන අතර විසඳිය නොහැකි ප්‍රශ්න පවා ඔහුට ලබා දෙන්න ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ්වනාත් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා වික්‍රම් කියන්නේ විශ්වනාත්ගේ විශ්වාසයේ ඉහළින්ම දිනාගත් නිලධාරියෙක්. වික්‍රම් ආදරය කරන්නේ නේහට. නේහා කියන්නේත් මෙම අංශයේම රැකියාව කරන ලස්සන තරුණියක්. වික්‍රම්ගේ සහායක වන රෝහිත් වික්‍රම්ගේ හොඳම මිතුරාද වෙනවා. වික්‍රම්ගේ සෑම දේකදීම රෝහිත් වික්‍රම් එක්කම ඉන්නවා. ඉතින් සෑම වෙලාවකම වික්‍රම්ට කරදරයක් වෙන තවත් නිලධාරියෙක් ඉන්නවා. ඒ තමයි අභිලාෂ්. වික්‍රම් සහ අභිලාෂ් අතර නිරන්තරයෙන් ගැටුම්ද ඇති වෙනවා. ඉතින් වික්‍රම් එයාගේ අතීතයේ වුණ ඛේදවාචක වැනි අත්දැකීම් නිසා මානසික වෛද්‍යවරියකගෙන් බේත් ගන්න කෙනෙක්. වෛද්‍යවරියගේ නිර්දේශ සහ බෙහෙත් ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඒවා ඔහුගේ වෘත්තීමේ වැඩවලට බාධාවක් වෙන නිසා. ඉතින් කාටවත් හොයාගන්න බැරුව තිබුණු මලසිරුරක් වික්‍රම් අවට විසිරලා තිබුණු වල් පැලෑටි භාවිතා කරලා හොයාගන්නවා. ඉතින් ඒ වගේම අභිලාෂ්ට බාර දීලා තියෙන කේස් එකක් අභිලාෂ් සියදි විනාශා ගැනීමක් කියලා තීරණය කරලා තියෙනකොට විශ්වසයාගේ ඉල්ලීම පරිදි වික්‍රම් ඇවිල්ලා මිනිමැරුමක් කියලා ඔප්පු කරලා විසඳන ආකාරයත් අභිලාෂ්ට කියලා දීලා යනවා. ඉතින් මේ අතර ප්‍රීති කියලා ගෑනු ළමෙන් අධිවේගී මාර්ගයේ මෝටර රථයක් පදගෙන යන අතර මෝටර රථයේ දෝෂයක් නිසා අයින් කරලා නවත්තනවා. ඉතින් මේ වෙලාවේ එතනින් යන ඉබ්‍රහීම් කියන නිලධාරියා ඇයට උදව් කරන්න නතර වෙනවා. ඇයගේ ෆෝන් එක ඇය ගෙදර දාලා ඇවිත් නිසා ඔහුගේ ෆෝන් එකෙන් ගෙදරට කෝල් කරලා ඉන්න තැනට එන්න කියනවා. ඉබ්‍රහීම් Tamanගේ වැඩ ඉවර කරගෙන නැවත එතනින් යන විට දකුණෝ නිල්පාට මෝටර රථයක් ගාව ප්‍රීති කතා කරමින් ඉන්නවා. හැබැයි ප්‍රීතිගේ තාත්තා එතනට එනකොට ප්‍රීති එතන නැහැ කියලා දැනගන්නවා. ඒ වෙලාවෙම ඉබ්‍රහීමුත් එතනට එනවා. ඉබ්‍රහීම් කියනවා එයා හිතුවේ නිල්පාට කාර් එකේ ඇවිත් ඉන්නේ ප්‍රීතිගේ තාත්තා කියලා. ඉතින් පහුවදා ප්‍රීති ගෙදර ආවේ නැති නිසා දෙමව්පියන් පොලිස් ස්ථානයට යන අතර ප්‍රීතිගේ පියා ඉබ්‍රහීම්ට බැනවා දිනවා අන්තිමටම ප්‍රීති දැක්කේ ඔහු නිසා. ඉතින් ඉබ්‍රහීම්ද ඔවුන්ට පෙරලා බැනවැද පැමිණිල්ල ලියා ගන්න කොස්තාපල් කෙනෙක් ගාවට දානවා. ඉතින් මේ විශ්වස ප්‍රීතිගේ තාත්තගේ හොඳම යාළුවෙක්. ඒ නිසා ඉබ්‍රහීම් මෙම පැමිණිල්ල නොසලකා හැරීම නිසාත් ප්‍රීතිගේ දෙමව්පියන්ට බැනවැදපු නිසාත් ඉබ්‍රහීම්ගේ වැඩ තහනම් කරනවා. ඉතින් මේ අතර වික්‍රම් තමන්ගේ මානසික රෝගී තත්ත්වයේ හේතුවෙන් මාස 6ක නිමාඩුවක් ගන්නවා. විශ්වසයේ නිමාඩුව අනුමත කරන්නේ ඌමනාවක් වුණොත් නැවත එන පොරොන්දු පිට. ඉතින් මාස 2කට පස්සේ වික්‍රම්ට කෝල් එකක් එනවා. නේහා, ඒ කියන්නේ වික්‍රම්ගේ ආදරවන්තිය අතුරුදහන් වෙනවා කියලා. ඉතින් වික්‍රම් ඉක්මනට විශ්වසයා ගාවට ගිහින් නේහා අතුරුදහන් වීමේ නඩුව විමර්ශනය කරන්න තමන්ට ඉල්ලනවා. නමුත් විශ්වසයා කියනවා දැනටමත් අභිලාෂ් නඩුව සමග කටයුතු කරන නිසා වික්‍රම්ට ඒක ලබා දෙන්න බෑ කියලා. ඉතින් වික්‍රම් තීරණය කරනවා තමන් පෞද්ගලිකව මේ කේස් එක ගැන විමර්ශනය කරන්න. ඉතින් වික්‍රම් රෝහිත් එක්ක ගිහින් නේහාගේ සහායක ෂින්ඩේගෙන් පසුගිය මාස දෙකේ නේහා විමර්ශනය කරපු නඩු ගැන හොයලා බලනවා. ඉතින් වික්‍රම් ප්‍රීතිගේ ලිපිගනුව දැකලා ඒක නේහා අතුරුදහන් වීමටත් සමාන නිසා එකම පුද්ගලයා මේ දෙකම කළා කියලා සැක කරනවා. ඉතින් දැනට ප්‍රීතිගේ නඩුව කරගෙන යන ශ්‍රීනිවාස්ගෙන් වික්‍රම් නඩුව විමර්ශනය කරන්න ඉල්ලන අතර ඔහු වික්‍රම්ට ඒක බාර දෙන්න කැමති වෙනවා. ඉතින් විශ්වසයරුත් Tamange මිතුරෙක්ගේ දුව නිසා සිය කැමැත්තෙන්ම මේ කේස් එක වික්‍රම්ට බාර දෙනවා. ඉතින් මේ අතර නේහාගේ කේස් එක කරන අභිලාෂ්ට සැක හිතෙනවා නේහාව පැහැරගෙන තියෙන වික්‍රම් කියලා. ඔහු වික්‍රම් පස්සෙන්ම පන්නන්න ගන්නවා. ඉතින් වික්‍රම් ප්‍රීතිගේ විද්‍යාලයට යන්න තීරණය කරන අතර ප්‍රීතිගේ යාළුවන් වන අජේ සහ සන්ධ්‍යාගෙන් පෙරදින සිදුවුවේ කුමක්දයි විමසනවා. ඒ වෙලාවේ ඔවුන් කියනවා කට්ටියම ඊට කලින් දවසේ රෑ පබ් එකට ගිය බව. ඊට පස්සේ වික්‍රම් රෝහිත් එක්ක ප්‍රීතිගේ දෙමව්පියන් හමු වෙන්න යනවා. ඒ වෙලාවේ ඔවුන් කියන්නේ ප්‍රීතිගේ කලින් දෙමව්පියන් ප්‍රීතිව ලබාගෙන තියෙන අනාර්ථ නිවාසකින් බවත් ඔවුන් දෙදෙනා රියානුතුරුකින් මිය ගිය පසු ප්‍රීති Taman එක්ක සිටින බවත්. තව ප්‍රීතිට ශීලා කියලා අසල්වැසි යාළුවෙක්
කිරුවෙක් ඉන්නවා කියලාත් කියනවා. ඉතින් වික්‍රම් සහ රෝහිත් ශීලාගේ නිවසට ගිය පසු නිල් පාට මෝටර රථයක් දැක ගන්නට ලැබෙනවා. ඉතින් ඔවුන් සිතන්න ගන්නවා ඒ ප්‍රීතිව පෙරගත් මෝටර රථය කියලා. ඉතින් මේ සැකය වඩා තීව්‍ර වන්නේ ප්‍රීති වෙනුවෙන් ප්‍රීතිගේ ගෙදර පූජාවක් තියෙන වෙලාවේ ශීලා සිරුර ඇත්තේ රාජුගේ තානායම අසල වික්‍රම් යනුවෙන් ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කිරීමෙනි. හැබැයි ඉබ්‍රාහිම් ශීලාගේ මෝටර රථය බලලා කියනවා ඒක එදා දැකපු එක නෙමෙයි කියලා. ඉතින් එතනින් ශීලා ගැන තිබුණු සැකය අඩු වෙනවා. ඉතින් මේ අතර තානායම පිටුපසින් ඇත්තටම සිරුරක් හම්බ වෙනවා. ශීලා ව්‍යාජ ලිපියක් සකස් කළත් එතනින් මිනිහක් හම්බුන එක ප්‍රහේලිකාවක්. ඉතින් වෛද්‍යංශයේ සිරුර පරීක්ෂා කිරීමෙන් පසු කියනවා ඒ ප්‍රීති කියලා. නමුත් ඒ සිරුරේ DNA සෑම්පල් කිහිපයක් ඇති බවත් කියනවා. ඒ අතර අජේගේ ප්‍රීතිගේ පියාගේ අනාත් නිවාසේ පාලිකාවගේ DNA හම්බ වෙනවා. ඉතින් වික්‍රම් හිතන්න ගන්නවා මේක හැමෝම එකතු වෙලා කරපු ඝාතනයක් කියලා. ඉතින් වික්‍රම් මේ හැමෝම අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරනවා. ඒත් කිසිම කෙනෙක්ගෙන් කිසිම තොරතුරක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ අතරතුර වික්‍රම්ට ලතා කියලා නාඳුනන තරුණියෙක්ගෙන් කෝල් එකක් එනවා. ඇය කියන්නේ අධිවේගී මාර්ගයේදී නාඳුනන මෝටර රථයක් Tamanට අයින් කරලා නවත්තන්න කියපු බවත් ඒ හරිය ගැහණු ළමයෙක්ව පැහැරගෙන තිබුණු බව දන්නා නිසා වේගයෙන් රථය පදවා අධිවේගයෙන් එළියට පැමිණි බවත්ය. ඇය තව කියනවා කැප් එකක් දාලා සංග්ලාස් දාපු කෙනෙක් තමයි රථය පදවාගෙන ආවේ කියලා. ඉතින් මේ තොරතුරු එක්ක වික්‍රම් විමර්ශනය නැවත ආරම්භ කරනවා. ඒ අධිවේගයේ ගාස්තු කවුන්ටරෙන් ගත්ත CCTV දර්ශන සමග. එම දර්ශන බලලා පසු වික්‍රම් නිගමනය කරනවා පැහැරගත් පුද්ගලයා ඉබ්‍රාහිම් ස්කූටරේ අලුත් වැඩියාවට දුන් කාර්මිකයා වූ ෆහඩ් බව. වික්‍රම් ඉබ්‍රාහිම්වත් එක්කන් ෆහඩ් හොයාගෙන යනවා. මේ අතර අබිලාෂුත් වික්‍රම් පස්සෙන් එනවා. ඉතින් ෆහඩ්ව වික්‍රම්ට හමු වුණත් අවාසනාවට ෆහඩ්ගේ වෙඩිපහරකින් ඉබ්‍රාහිම් මිය යනවා. ඉතින් මේ වෙලාවේ ෆහඩ් වික්‍රම්ටත් වෙඩි තියන්න හදනවා. වික්‍රම්ගේ වෙලාවට අබිලාෂ් වික්‍රම් පස්සෙන් ආවේ. අබිලාෂ් ෆහඩ්ගේ අතට වෙඩි තියනවා. ඉතින් ෆහඩ් අබිලාෂ්වයි වික්‍රමෝයි එක්කන් යනවා ප්‍රීතිව පැහැරගන්න ඕඩර් එක දීපු ගෙදරට. ඉතින් වික්‍රම් මේ ගෙදරදී දකිනවා රෝහිත්. වික්‍රම් දැනගන්නවා මේක කලේ ඔවුන් බව. ඉතින් රෝහිත් වික්‍රම්ට වෙඩි තියන්න කලින් වික්‍රම් රෝහිත්ට වෙඩි තියනවා. රෝහිත් මිය යනවා. ඉතින් අබිලාෂ් උඩ තට්ටුවට ගිහින් නේහව එක්කන් එනවා. ඉතින් රෝහිත්ගේ වයිෆ් සප්න කියනවා රෝහිත් නෙමේ මේක කලේ මමයි කියලා. ඒකට හේතුව විදිහට සප්න කියනවා සප්නයි සප්නගේ නංගි ප්‍රීති හිටියේ එකම අනාථ නිවාසේ බවත් දිනක් පෝසත් පවුලක් දරුවෙක් ලබා ගන්න පැමිණි බවත් සප්නාගේ නංගිගේ පපුවේ සිදුරක් ඇති බැවින් සප්නාට උමනා වී ඇත්තේ නංගිව උන්ට දීමට බවත් එවිට ඔවුන් නංගිව සුවපත් කරන බව ඇය සිතුව බවත්ය. ඉතින් මේ වැඩේට ප්‍රීතිව කැමති කරවන් තියෙද්දිත් ප්‍රීතියේ යුවලත් එක්ක දරුවෙක් විදිහට ගියා කියලා කියනවා. ඉතින් එතනින් මාස කිහිපයකට පස්සේ තමන්ගේ නංගි ප්‍රතිකාර නැතුව අවාසනාවන්ත ලෙස මිය ගියා කියලා කියනවා. ඒකෙන් පස්සේ ප්‍රීති ගැන කෝපයෙන් ඉන්න සප්නාට වසර ගණනාවකට පස්සේ පබ් එකකදී ප්‍රීති විනෝදෙන් ඉන්නව දකින්න ලැබෙනවා. ඉතින් සප්නාට උමනා වෙනවා ප්‍රීතිව මරන්න. සප්නා ඒ සඳහා පැහැරගන්නේ කුවශයෙන් ෆහඩ් යොදාගෙන ඇය විසින් ප්‍රීතිව කපා කොටා මරා දානවා. ඉතින් තමන්ගේ බිරිඳව ආරක්ෂා කරන්න රෝහිත් මිනිය වල දමනවා. පසුව ශීලාගේ බොරු ලියමන වාසියක් කරගෙන මිනිය නැවත ගොඩ අරන් කීප දෙනෙකුගේ DNA එකතු කරලා නැවත රාජුගේ තානායම පිටිපස්සේ වලලනවා. ඉතින් මේ විදිහට සප්න මුළු කතාවම පැහැදිලි කරන අතර පසුව සප්නව අත්අඩංගුවට ගන්නවා. ඉතින් පසුව වික්‍රම ඉබ්‍රාහිම්ගේ ප්‍රීතිගේ යවමංගල උත්සවයට සහභාගී වෙනවා. ඉතින් මෙච්චර දවසක් ප්‍රීති කරපු අනාථ නිවාසේ සියලු වියදම් වික්‍රම් කරන්න බාර ගන්නවා. අවසානයේ වික්‍රම්ට බලන්න රෝහිත් ඩයරිය මෙහෙම ලියලා තියලා. වික්‍රම් මම දන්න ඔයා මාව හොයාගෙන එනවා. එතකොට මම මගේ තුවක්කුවෙන් ඔයාට වෙඩි තියනවා. හැබැයි ඒකේ උණ්ඩ නැහැ. ඔයාගේ උණ්ඩට විතරයි පුළුවන් වික්‍රම් මට ගෞරවණීය අවසානයක් දෙන්න. ඔයාව මුණ ගැහිමු සතුටක් වික්‍රම්. මම හැමදාමත් ඔයාගේ යාළුවා රෝහිත්. ඉතින් සප්නගේ වෛරය නිසා දරුවන් ඉන්න පවුලක පියෙක් වන ඉබ්‍රාහිම්ට ලස්සන ජීවිතයක් ගත කරපු අහිංසක කෙල්ලෙක් වෙච්ච ප්‍රීතිට හොඳ යාළුවෙක් සහ අවංක නිලධාරියෙක් වෙච්ච අහිංසක රෝහිත්ට තමන්ගේ ජීවිත නැති වුණා. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. අපගේ නාඩි TV සිනමා YouTube channel එක subscribe කරන්න. bell icon එක click කරලා like එකකුත් දාන්න අමතක කරන්න එපා.